Union Sports Personality and High Performance Torch, නදුෆ්ලෝනියස් සුපුරුදු ලිංගතුකමෙන් ඔන්න උග කාලෙකින් පස්සේ ඔබ ලිංගතු හැම වෙන්න ඇවිල්ලා ඉන්න මේ සුළු මොහොතට කලින් අපිව කන්ටැක්ට් කරලා මිහිර ලියට් කැන්ඩි වලින් කැන්ඩි ATI වලින් කතා කරේ පාර්ට් ටයිම් ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් ඔහු ප්‍රමුඛ ශිෂ්‍ය පිරිස එක්සෑම් ලියනවලු, ඒ කියන්නේ 28 සඳා 28 12ට. ඉතින් සුභවැතුම් එක් කරන ඉතින් මර්ගින් රික්විස්ට් එකක් කරේ background casually saha divorce oy deka karala denna kiyala ithin kala welawath ekka kalin kiwana monare karala denawa ithin me dawas wala wadath ekka ithin karala denna nilime sikiyage background casually poem eka ithin eka thamai thorala denna ada man ewilla inne mata tiyena kala welawath anuwa divorce ekak karanne giyoth mage divorce ekak thamai wenne office ekage wadath ekka ithin right api ena issarada yamu me nilim sikiyage background casually. ඉතින් මිසින් මෙසේජ්ලිය බෑග්ග්‍රවුන්ඩ් කැෂුවලි පොයම් එකට ආපුවාම ඔයාලා දැනගන්න ඕන එකම එක කරුණක් තියෙනවා. ඒ අපි මේවා ඉගෙන ගන්න කොමන්වෙල්ත් ලිටරචර් යටතේ. කොමන්වෙල්ත් ලිටරචර් යටතේ ඉගෙන ගන්න හැම පොයම් එකකම පාසා ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. යම් කිසි පුද්ගලෙ යම් ශ්‍රී රටකට ගිහිල්ලා ඊට පස්සේ ඔහු මූණ පාන මොකද්ද ඒ කියන්නේ වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ජියෝග්‍රැෆිකල් වෙනස විතරක් නෙමෙයි. ඒ කියන්නේ රට වෙනස් වුණා විතරක් නෙමෙයි. තමුන්ගේ ජාතිය, අනන්‍යතාවයේ, ආගම, කල්චර් එක, ඒ හැම දෙම වෙනස් වුණාම මේ මිනිහා අරිනෙක් නිකන් අර මේ පෘථිවියට උඩින් කඩාපාත් වෙච්ච ඒලියන් කෙනෙක් වගේ. කියන්නේ he gets alienated among thousands among those මොනවද ඒ natural inhabitants of that land. මොනවා වශයෙන්ද, රිලිජන් එක වශයෙන්, ආගම වශයෙන්, ධම වශයෙන්, ජාතිය වශයෙන්, කුලයේ ওই දේවල් ගොඩක් ප්‍රශ්න හිමිනේට මුණ පාන්න වෙනවා. ඉතින් ඒකට සරලව වචනයක් මම දෙන්න ඩෙන්ටිටි ක්‍රයිසිස්. ඩෙන්ටිටි ක්‍රයිසිස් කියන්නේ පුද්ගලයාගේ අනන්‍යතාවය පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒක දාන්නකෝ අපි ටෙලිෆෝන් බයි වෝල්ෂෝ ඉන්කා ඒක බලන්නකෝ ඩෙන්ටිටි ක්‍රයිසිස් එක කොච්චර ලොකුට පේනවද කියලා හිතන්නකෝ. ආෆ්‍රිකන් පුද්ගලයෙක් ගෙනවා කියනකොට සුද්දංගේ රට සුද්දු කියන්නේ වැරදි හිතන්න එපා. ඔය සුද්ද විතරක් නෙමෙයි මේක ඉංග්ලන්ඩ් ඊළඟට ෆ්‍රාන්ස් ඊට පස්සේ ජපාන් මේ රටවල කිව්වා හෝ නොකිව්වා අද වෙනකම් ඉස්සරහට මැරෙනකම්ම ඕක යනවා. මොකද්ද ක්ලාස් සිස්ටම් එක යනවා. ඒ පඩි ගන්නෙත් අද දක්වා ඉංගලන්තේ පඩි ගෙවන්නේ ක්ලාස් එක අන්න සෝෂල් ක්ලාස් එක නිර්ණය කරලා තමයි පඩි ගෙවන්නේ. නැතුව ඒ මැනේජර් කෙනෙක්ව ගන්නෙම සෝෂල් ක්ලාස් එක බලලා. නැතුව ඒ මැනේජර්ට පල්ලෑ ඉන්න සෙක්‍රටරිට ඩිග්‍රී ඩිප්ලෝමා දෙනවා මේ මැනේජර්ට වඩා. ඒ වුණාට මැනේජර්ට තමයි හයි සැලරි ගත්තේ. මේ සෝෂල් ක්ලාස් එක අනුව තමයි එයා ඔපරේට් වෙන්නේ. උදාහරණයකට මේ වෙද්දි ඉන්දියාවේ තියෙනවානේ මේ කුල ගොත් හතරක් තියෙනවානේ. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්ධ. ඉතින් ලංකාවේ තියෙන්නේ ඕකෙන් අග දෙක. මොකද්ද? බ්‍රාහ්මණ නැහැ, ශාස්ත්‍රීය නැහැ ලංකාවේ. වෛශ්‍ය ශුද්ධ තියෙන්නේ. වෛශ්‍ය කට්ටිය තමයි ඔය බොදු ගොවි කියලා හෙන්නේ. ඔය ගොවිගම කියන්නේ වෛශ්‍ය. ඉතින් මේ ඉන්දියාවේ හතරක් තියෙනවා. හතරෙන් අග දෙක තියෙනවා ලංකාවේ. අග දෙක තියෙන ලංකාවෙන්න මේ මෙච්චර මේ පත්තරි මංගල කිනකින් වුණා බොදු ගොවි. දුවනියට වයස 25, රූමත් සිරුර ඇති අන්නුහුමුම ඔහොම තමයි මේ ස්ටෝරි එක යන්නේ. ඉතින් තේරණානේ සමහරක් දේවල් ඒ ඩෙන්ටිටි එක කියන එක මිනිස්සු ඒකට කොච්චර වැලියු එකක් දීලා ආරෝපණයක් වටිනාකමක් ආරෝපණය කරලා ඒක ඉස්සරහ කොච්චර ඉස්සරහට ගමනක් යනවද කියලා. ඉතින් මෙතන ඉතින් ඩෙන්ටිටි එක ලොකුවටම බලපාලා තියෙනවා. ඉතින් මේ ඩෙන්ටිටි ක්‍රයිසිස් එක අනිත් එක ඐඩෙන්ටිටි ක්‍රයිසිස් එක බරපතල වෙන මේක රිලිජස් හෑන්ඩ් එකක් තියෙනවා. රිලිජස් හෑන්ඩ් එකක් කියන්නේ මොකක්ද? ආගමේ අතපෙවීමක් තියෙනවා. ආගමේ අතපෙවීම. ලයින් 7 නැත්නම් 8ට. ලයින් 7 8 ලයින්ස් දෙක බලාගමු කොපි පොයම් එකේ ලයින්ස් 7 8. A mugging Jew among the wolves, they told me I had killed the Christ. උඹට කිව්වා මම යේසුස් ක්‍රිස්තු වහන්සේව ඝාතනය කළා. මම මැරුවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඉතින් මට එක ප්‍රශ්නයක්.
මගින් ජු මන් ද බෝල්ස් දේ ටෝල් මී ඐ හැඩ් කිල් ද ක්‍රයිස්ට්. ඉතින් මේ බලන්නකෝ මේ ඇඩොල්ෆ් හිට්ලර්, ඇඩොල්ෆ් හිට්ලර් ඔය නාසි යුදෙව්වම මැරුවේ ඇයි පිස්සුවෙන්ද? ඔළුවන වක්කලා හින්දාද යුදෙව්වම මැරුවේ? ඈ ඔය ක්‍රිස්තියන් කට්ටිය ඇයි යුදෙව්වන්ට අකමැති? හරියට නිකන් නයයි මුකටේ ඒ වගේ නයි වෛරයි. මේකට හේතුව තියෙනවා. ඉතින් මේ දැන් වැරදි තැන් එපා සෝනියෝ, මේතන මේ ආගම දහමක් ගැන කතා කරන එකක් නෙමෙයි. මේ අපි කරන්නේ සාහිත්‍යයේ රසස්වාදය සහ අපේ ස්ටුඩන්ට්ලා එක්සෑම් එක උපකාරයක් පිණිස කරන්නේ. ඉතින් 28 වෙනිදා පැවතෙන. ඉතින් මේ මේකට ඇන්ටයි සෙමිටිසම් කියලා කියන්න පුළුවන්. ඇන්ටයි සෙමිටිසම් කියන්නේ යුදෙව්වන්ට කරන දක්වන ක්‍රූරත්වේ. ඇන්ටයි සෙමිටිසම් ANTI-SEMITISM ඇන්ටයි සෙමිටිසම්. ඉතින් ඇන්ටයි සෙමිටික් ඇටිටියුඩ් ඇයි මේ මේ මෙයාලට ඇත්තටම ක්‍රිස්තියන් කට්ටිය බ්ලේම් කරනවා යුදෙව්වන්ට ක්‍රිස්තුස් වහන්සේගේ ඝාතනය මතේ ෆස්ට් සෙන්චරි එකේ ඉඳන් ආපු එක. ඉතින් ඕක දැන් සර්වේ එකක් කරලා තියෙන රටවල් 19ක්, මේක වර්ල්ඩ් වයිඩ් සර්වේ එකක් කරලා තියෙන රටවල් 19ක් ඉන්ක්ලූඩ් කරලා යුදෙව්වන්ව, මේ කියන්නේ ජුයිෂ් කට්ටියව ක්වෙස්චන් කරලා එකින් ලැබෙන රිසල්ට් එක තමයි මෙන්න මේක. රිසල්ට් එක ෆෝමියුලේට් කරලා තියෙනවා 144ක් 44% are more loyal to Israel than the country they live in. ඉති මේ යුදෙව්ව මොන රටේ හිටියත් ඉස්රායෙල්ට භක්තිමත්. 38% agree have too much power in the business. ඉතින් බිස්නස් වර්ල්ඩ් එකත් අද යුදෙව්වන්ගේ අදර තියෙන්නේ. 29% that only care about what happens to their own kind. Only cares about what happens to their own kind. 15% responsible for most of the world's wars. 28% Jews have too much control over global affairs. 38% talk too much about what happened in the Holocaust. ඉතින් ඔය වගේ කතන්දර දිනේ ඉතිහාසයේ පුරා අපි දකින දෙයක් තමයි, දැක්ක දෙයක් තමයි. ඉතින් ඇඩොල්ෆ් හිට්ලර් යුදෙව්ව මරන්න යද්දි ඉතින් එක යුදෙව්වෙක් පැනගත්ත ඇමරිකාවට. ඇමරිකාවට පැනලා එතකොට එවකට ඇමරිකාවේ හිටපු ජනාධිපති රූස්වෙල් මහතාමට මතක විදිහට එයත් එක්ක එකතු වෙලා මොකද කරේ? පරමාණු බෝම්බය හැදුවා. පරමාණු බෝම්බේ හදලා තමුන්ගේ රටටම ගැහුවා. මොකද ඒ රට ජර්මනි. ඇයි ඒ ජර්මනින් ඕ පන්නපු නිසා. ඉතින් මේ පුද්ගල තමයි ඔයාලා ඉතින් මේ ලෝක පූජිත විද්‍යාඥයෙක් බවට පත් වුණේ. ඊසමන එම් සී වර්ගී කියලා කිව්වේ එයානේ. කවුද? ඇල්බර්ට් අයින්ස්ටයින්. ඊට ආදර විද්‍යාදරයා. එහෙමද? රයිට්. ඕකේ. ඉතින් මේ කොහොම හරි දැන් ඔයාලට මේ බෑග්ග්‍රවුන්ඩ් එක තේරුණානේ. මෙතන තියෙන්නේ ඔයාදී මුලමත කරන්න එපා. අපි මුල කිව්වේ කොමන්වෙල්ත් ලිටරචර් යටතේ මේ පොපම එක කාණ්ඩගත කරලා තියෙනවා. එතන අනිවාර්යයෙන්ම කොමන්වෙල්ත්, කියන්නේ කොමන්වෙල්ත් කියන්නේ ඒ ආසියාතික, කියන්නේ වෙස්ටර්න් නොවන සම්භවයක් තියෙන පුද්ගලයෙක් වෙස්ටර්න් සොසයිටි එකක, වෙස්ටර්න් කන්ට්‍රි එකක ඒලියනේට් වෙලා ඔහු මූණ පාන ඐඩෙන්ටිටි ක්‍රයිසිස් එකක් සම්බන්ධව දිවයින පොයම් එකක් තමයි මොකද්ද කොමන්වෙල්ත් ලිටරචර් යටතේ අපි ඉගෙන ගන්න. ඉතින් මේ පොයම් එක රචිත නිසිම් එසිකිල් බෑග්ග්‍රවුන්ඩ් කැෂුවලි පොයම් එකේ මේ පොයම් එකේ සෙක්ෂන් තුනක් හඳුනා ගන්න පුළුවන්. ෆේසස් තුනක් හඳුනා ගන්න පුළුවන්. ඉතින් දැන් හිතන්නකෝ මේ පොයම් එකේ සෙක්ෂන් 1 එකේ ඩීල් වෙන්නේ ඒ පුද්ගලයාගේ චයිල්ඩ්හුඩ් එක. සෙක්ෂන් 2 ඇඩල්ට් ඒජ් එක. සෙක්ෂන් 3 දැස වයසට ගිහුවාම. ඉතින් සියයට නැග ගන්නකො ඔයාලා මේ පොයම් එක පාස් කරලානේ ආදී. මොකද රොමැන්ටික් පීරියඩ් එකේ ද රේන්බෝ බයි විලියම් වර්ඩ්ස්වර්ත් පොයම් එක පටන් ගන්න. මයි හાર્ට් ලීප්ස් අප් වෙන් ඇයි බිහෝල්ඩ් ද රේන්බෝ ඉන් ද ස්කයි. සෝ වෝස් ඉට් වෙන් මා ලයිෆ් බිගන්. සෝ ඉට් ඉස් නවු වයි ඇම් අ මෑන්. සෝ බී ඉට් වෙන් මා ෂැල් ග්‍රෝ ඔල්ඩ් ඕර් ලෙට් මී ඩයි. ද චයිල්ඩ් ඉස් ෆාදර් ඔෆ් ද මෑන් ඇන්ඩ් ඇයි කුඩ් විෂ් මා ඩේස් ටු බී බවුන්ඩ් ඊච් ටු ඊච් බයි නැචරල් පයටි. ඉතින් මම දැනට කියනවා සෝ වෝස් ඉට් වෙන් මා ලයිෆ් බිගන්. ඒ මම පොඩි කාලේද මං ළමා බිලිඳු අවදියේද මගේ ඒ මගේ සිත තොසේ වැඩුනේ මේ ස්වභාවදාමේ චමත්කාර දසුනක් වන මේ පාට හත සප්තවර්ණ රේන්බෝ එකක් දැකලා දෙදුන්නක් දැකලා. සෝ ඊසි නව අය මම මෑන්. එහෙම නැත්තම් දැන් මම මිනිස්සේද මෑන් කෙනෙක්ද? සෝ බීට් වෙන් ඇයි ෂල් ග්‍රෝල්ඩ්. එම එහෙමම විචාරේ සතුටම මට දැනේවා මම වයසට ගිහපුවාම. නැත්තම් මම මැරේවා. ඕ ලෙට් මී ඩයි. ඉතින් මෙතන වොස් ඊස් B. So was it, so is it, so be it. ඉතින් මේ 3 ages of life මොනවාද?
බිලිඳුවාවේදී ඊට පස්සේ තරුණාවේදී ඊට පස්සේ මහලුවී. ඉතින් ඒවා ඒකෙත් අර සෙක්ෂන් තුනකට කඩලා තියෙනවා විලියම් වර්ඩ්ස්වත්. ඒ වගේම තමයි මෙතනත් මේ නිසි මෙසිකීල් පොයම් එක සෙක්ෂන් තුනකට කඩලා තියෙනවා මිනිහාගේ ඒජ් එක අනුව. Right. හිතාදර ඔබ මාත් එක්ක සෙක්ෂන් 1 එක අපි පොඩ්ඩක් ඇනලයිස් කරමු. සෙක්ෂන් 1 එකේ තියෙන මෙන්න මෙහෙම පොයම් එක. A poet lost a clown was born, the frightened child who would not eat. Or sleep, a boy of meager bone. He never learned to fly a kite, his borrowed top refused to spin. I went to Roman Catholic school, a mugging Jew among the woods. They told me I had killed the Christ. That year I won the scripture prize. A Muslim sportsman boxed my ears. I grew in terror of the strong. But undernourished Hindu lads, their prepositions always wrong. Repelled me by passivity. One noisy day I used a knife at home on Friday night, nights the prayers. Verse said, my morals had declined. I heard of yoga and Zen. Could I perhaps be Rabbi Zen? The more I searched, the less I found. ඉතින් මෙන්න මේක තමයි section 1 එක. මේ අර section අපි තුනකට කඩා ගත්තානේ. මේ පුද්ගලයාගේ අවදියත් එක තර. ඒ කියන්නේ ළමා විය, තරුණ විය සහ මහලු විය කියලා. ඉතින් මෙන්න මේකේ පටන් ගන්නවා. A poet rascal clown was born. A poet කියන්නේ කවියෙක්. Rascal කියන්නේ ඉතින් තේරෙනවා rascal clown. Clown විකට rascal කියන්නේ was born. එයාගේ දර මේ class division එක එනවා. ඒ කියන්නේ මෙයා පහත් පන්තියේ පුද්ගලයෙක්. එයාගේ උපත සුජාතවත් උපතක් නෙමෙතර class division එක වැදගත් highlight වෙනවා. ඉතින් ඔයා දැන් මේ වෙද්දි ඔයා highlight කරගන්න highlight කරගෙන ඉන්න ඕනේ. Identity crisis එකක් තියෙනවා. මෙතන religious hand ආගමේ අතපෙවිමක් තියෙනවා. ඊට පස්සේ මෙතන class division එකක් තියෙනවා. class division එකත් මෙයා lower class එකේ උපත ලබලා තියෙන්නේ. The frightened child who would not eat. ඉතින් මේ බිය වෙලා මොනවද දැන් ඉතින් අපේ අන්තිමාත්මේ තිසා දෙවිලොව ඉඳන් ඒ බෝසත් ආත්මය ඉපදෙන්න කලින් බලනවානේ පස්මා බැලුම් කියලා. එයින් එකක්නේ කුලය. ඇයි ඒ කුලය? ඒ කුලගොත් අනුව තමයි පිළිගැනීම ලැබෙන්නේ. ඉතින් ඒ පිළිගැනීමක් ලැබෙන කුලයක ඉපදෙන්නේ නැතුව අඩු කුලයක ඉපදිලා බණ කියන්නේ යොත් පිළිගන්නේ නැහැ නේද? අර මහේශාක්‍ය කට්ටිය පිළිගන්නේ නැහැ. අන්න ඒකයි ඉතින්. ඉතින් කෙනෙක් මහේශාක්‍ය වෙනවා ඔය සමාජයක අනිවාර්යෙන්ම ආයිශාක්‍ය වෙනවා කුලෙ ගොත් අනු. ඉතින් ඒක මෙතන කුලෙන්ම පටන් ගන්න තියෙනවා. A poet rascal clown was born. ඉතින් ඒ බලන්න මෙතන මේ point of view එක first person narration එකක්ද තියෙන්නේ නැහැ. එතන objective narration එකක් තියෙනවා. කියන්නේ third person narration එකක් කියන්නේ එයා එයා ගැන කියනවා. ඒකට උත්තම පුරුෂ කතනයක් නෙමෙයි තියෙන්නේ මධ්‍යම පුරුෂය. ඒ කියන්නේ ඉපදුනා. ඒ කියන්නේ අපි හිතන්නකෝ දැන් ඒ level මේ ලීපු ළමයෙක්ගෙන් මං අහපුවාම කියනවා කොහොමද කියලා. ඉතින් හයිකට නම් ඒ කියලා. ඊට ඒකම අනිත් එකේ කියන ඕක දැන් කියන්නේ හොඳට මහන්සි වෙලා තේරුණාද? අඩු රිසල්ට් එකක් આવුවොත් එහෙම අපි මොනවද කියන්නේ? එකක් නෑවිල්ලා තියෙන්නේ. අන්න ඒ වගේ. ඒකට එයා හිස් එක ගත්තනේ ඒ ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ වගේ. ඉතින් මෙයා ඉපදුනා නෙමෙයි මෙයා ඉපදිලා වගේ එයා කතා කරන්නේ. ඒකට third person narration එකක් ඇයි කැමති නැති gruesome topic එකක් ගැන කියන්නේ. A poet rascal clown was born, the frightened child who would not eat or sleep. A boy of meager bone. The frightened child who would not eat or sleep. يعني මෙයා බයෙන් සතිය අරගෙන මේ කුඩා බින්දු බයෙන් සතියගෙන කන්න බොන්නේ නැහැ නිදන්න බෑ. A boy of meager bone කියන්නේ කෙට්ටු ශරීරයක් ඇති ඉතින් සියර නඟ ගන්න ඉතියෝපියා සෝමාලියාවේ ඇට ගැහිච්ච නේද ළමයි. ඉතින් he never learned to fly a kite, his borrowed top refused to spin. He never learned to fly a kite. ඉතින් fly a kite කියන්නේ ওই idiom එකක්. ඉතින් මේ මිනිසුත් එක්ක සමාජයේ කුළු ගැන්වෙන්න එයාට හැකියාවක් ඒ විභවතාවයක් නැහැ. ඉතින් අර සමාජයේ බිය අනිසි බිය ඇත්තටම ওই යුදෙව්වන්ට මේ මුස්ලිම් කට්ටිය ඉපස්සේ මුස්ලිම් වගේම හින්දු ওই ප්‍රභේද ජන කොටස් වර්ග දෙකම හිංසා කරනවා නේ යුදෙව්වන්ට මුස්ලිම් කට්ටිය වගේම අද කවුද හින්දු කට්ටිය. ඉතින් මේ ඊට පස්සේ his borrowed top refused to spin. ඉතින් මට මේක කියවද්දී සිහිර නැගෙන්නේ විජය කුමාරතුංග මහතා සහ ප්‍රදීප්ල මහතා ඒ සින්දු ජවනිකාව මට සිහිර නැගෙන පාටසරුංගල් වාගේ අපි ලෝකේ ඇත ඉගිල්ලි පාවේ. ඒ දිනා මේ වගේ කොටස බඹරේ වැල්ලේ කර කන්න. කියන්නේ බඹරේ වැල්ලේ කර ගන්න. ඒ කියන්නේ මිහිකේ වෙලා හොඳ නම් බඹරේ වැල්ලේ කරගෙනා කියනවා. ඉතින් මේ පුදු කියලාගේ මොකද වෙලා තියෙන්නේ බඹරේ
මෙයාගේ බබර වෙලා තියෙන his borrowed top refused to spin. ඒකත් borrowed top. ඉතින් ඊට පස්සේ I ඊට පස්සේ එතනින් A stanza එකෙන් section 1 එකේ A stanza එකේ අනිත් stanza එකට මාරු වෙනවා අපි. I went to Roman Catholic school mugging you among the bushes. මෙතන I එකෙන් පටන් ගන්න. අන්න දැන් තමයි narration එක මේ first objective narration එකෙන් subjective narration එකට එන්නේ. ඒ කියන්නේ first person point of view එකට එනවා. ඒ කියන්නේ මම කියලා මියා කියලා ගන්නවා අන්තිමට. I went to Roman Catholic school. The Roman Catholic school එකට ගියේ mugging you among the bushes. ඒතර මාව පෙන්වන්නේ කොහොමද? මේ mugging කියන්නේ හොරකම් කරන නරි අතරේ කුර්කියෝ අතරේ හොරකම් කරන යුදෙවි කියන්නේ මගින් මගින් කියන්නේ හොරකම් කරන මගින් ju among the wolves they told me I had killed the Christ උන්කෝ මයි මේ යේසුස් තුමා ඝාතනය කරා that I won the scripture prize ඒ වගේම ඒ අවුරුද්දේ මම දින්න මොකද්ද scripture prize එක ඒ කියන්නේ ආගමික ලීවිලි සම්බන්ධ ප්‍රයිස් එක කියන්නේ ත්‍යාගය. ඉතින් එතන පොඩි අයිරනිකල් එලිමන්ට් එකක් තියෙනවා. එතන හින්ට් එකකුත් ගහනවා. ඉතින් මේක වඩ හිතෙන්නේ නැද්ද මේ නිසින් මෙසිකල් කියන්නේ යුදෙව්වෙක්. මේ එයාගේ ජීවිත කතාව ඔහු ඒ කියන්නේ මේ පොයම් එක ඔටෝබයෝග්‍රැෆිකල් ඔහුගේ ජීවිත කතාව මේකෙන් එළියට දානවා කියලා. ඒක වඩ හිතන්න යමක් එකතු කරේ. ඉතින් මේ කියනවා එතකොට මේ පරස්පර විරෝධී දෙයක්නේ ආගමික නායක මරනවා they told me I had killed the Christ just that I won the scripture prize ආගම සම්බන්ධයෙන් ලියවිල්ලකට tag දිනනවා ඉතන අයිරණි එකක් තියෙනවා ඒ අයිරණි එක වැලිලා තියෙන අයිරණි එක ගොඩ ගන්න a muslim sportsman boxed my ears I grieve in terror of the strong ඉතන මේ මුස්ලිම් කට්ටිය මේ මුස්ලිම් sportsman එක මුස්ලිම් කට්ටියක කොල්ලෙක් මේ මෙයාට හොඳට තනි වහනවලු ඒ හින්දා I grieve in terror of the strong හින්දා මේ හොඳින් කායික පෘෂ්ටිමත් බැඩ්නමින් ඒ උන්ට මං හරි බයයි but undernourished Hindu lads their prepositions always wrong ඒනට අර මේ අර සෝමාලි ඉතියෝපියා වගේ ළමයි අන්න වගේ ඇට ගෙහිච්ච මේ Hindu ළමයි Hindu කොල්ලෝ උන්ගේ ඇඟේ පතේ සයිස් එකක් නැහැ ඇට ගැහිලා ඉන්නේ ඒ උනට උන්ගේ වචනවල ශර බලන්න බෑ their prepositions always wrong repel me by passivity ඉතින් අර අතපය උස්මහත් නැති ඉඳ උන්ට මේ සද්ද දාලා මෙයාව බය කරන්න බෑ ඒනාලට උන් සද්ද නැතුව වචන වලින් මෙයාව ඇඩ් කරා repel me අයින් කරා කොන් කරා one only day I used the knife at home on friday night one only day I used my knife එක ഘോഷාකාරක දවසක මෙතන ഘോഷාකාරී දවස කියන්නේ noisy day කියන්නේ මේක හරි symbolic මේක symbol noisy day කියන්නේ ඒ කියන්නේ හිතන්නකෝ දැන් අපේ රටේ යම් කිසි පාරක noisy නම් ඒ කියන්නේ මොකක් හරි සයිටම් විරෝධී පහගමනක් හරි උද්ඝෝෂණයක් හරි ගාල කෝට්ටියක් හරි මෙතන noisy day කියන්නේ symbolic මොකක් හරි මේ ගුටි බැට ඒ කියන්නේ disagreement heated disagreement එකක් කියන දවසට I used a knife මම පීයා පාවිච්චි කරා මම පීයා පාවිච්චි කරේ ඉතින් බෑනේ මට මගේ ඇඳේ මේ මගේ ඇඟේ පතේ යම් කිසි සීමාවක් තියෙන එතනින් එහාට මට පීයා පාවිච්චි කරා in self defense කරදරද නේද one noisy day I used a knife at home on friday nights the prayers were said at home gedara iddi me sikunada ratri prayers kiyana ne good friday him prayers kiyana night the prayers was said my morals had declined monada me prayers walin kiwe mage me morals kiyanne aadhyatmika guna wagave hondatama bæhala thinne antima mattama wela thinne I heard of yoga and sin idi mata ahunam yoga saha sin sin agama kiyanne ne sin buddhama could I perhaps be rabbi saint මට එක්ක මේ රබ්බි සේන් වෙන්න පුළුවන්ද රබ්බි සේන් කියන්නේ ඔය යුදෙවන්ගේ ආගමේ රබ්බි කියන්නේ නේ ආගමික නායකයෙක් රබ්බි කෙනෙක් වෙන්න පුළුවන්ද ඇයි ඒ මගේ ගුණව ගාව වැටලන්නේ තියෙන්නේ the more I searched the less I found මම තව තව හොයන්නේ මට හම්බුනේ අඩුවෙන් අඩුවෙන් ඒක හරිම අයිරනික් ඈ the more I searched the less I found the more I searched the less I found හරිම අයිරනික් මේ 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 සෙන්ටෙන්ස් එක the more I searched the less I found ඉතින් පුළුවන් නම් ඒක ලියා ගන්න ඒ ගැඹුරු මොකද්ද මං හොයා හොයා යන්න ඇත්තටම මේ මොකද්ද මේ ඉතනක ජීවිතේ වුණත් මේ ගොඩාක් දේවල් තියෙනවා යම් කිසි දෙයක භෞතික පැවැත්ම යම් කිසි දෙයක විඥානික පැවැත්ම තේරුණාද ඇත්තටම මේ දේවල් මේ මිනිස්සුද මිනිස්සුන්ගේ ඇතුලේ තියෙන ඇටසයිකලිද ඇටසයිකලි ඊටසේ ඉතනුත් ඇතුලේ තියෙන මේ විඥානයේද කෙනෙක් මැරෙනවා ඊටසේ මැරලා ඊටසේ යගේ විඥාන ධාතුව පහව යනවා ඉතින් මේ මේවා මේ වර නිකන් කියන්නේ the more voices මම මේවා හොයන්න 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 මට තව තව අඩුවෙන් පේන්නේ ඒ කියන්නේ මේ යම්කි නීරස දෙයක් කියන්නේ මේකේ මේ ලෝකේ ගන්න කියලා අතට ගන්න කියලා යම්කිසි සාධනීය දෙයක් තියෙනවා ඇත්තටම මේ ලෝකේ දෙයක් තියෙනවා
ඒක බහ පොඩක් හිතන්න කල්පනා කරන්න මම ඉතුරු කරනවා. ඉතින් ඒක තමයි මේ සෙක්ෂන් 1. ඒ සෙක්ෂන් 1 එක තමයි poet Rafael Town was born, the frightened child who would not eat or sleep, a boy of meager born. He never learned to fly a kite, his barrot of refused to spin. එතනට වෙනකන් තියෙන්නේ අර ඔබ්ජෙක්ටිව් නැරෂන් එක. ඊට පස්සේ සබ්ජෙක්ටිව් නැරෂන් එක ගන්නවා. I went to Roman Catholic school, a mugging Jew among the wolves. They told me I had killed the Christ, that I won the scripture prize. A Muslim sportsman boxed my ears. I grieve in terror of the strong, but undernourished in the lands, their prepositions always wrong. People me by passivity. One noisy day, කෙනෙක් දවසක සිදුවීමක් කියනවා. One noisy day, I used a knife. At home on Friday night, the prayers were said, my morals had declined. I heard of yoga and of Zen, could I perhaps be Rabbi Zen? The more I searched, the less I found. The more I searched, the less I found. දැන් ඉතින් මේ පොයම් එක බලලා ඕන කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පොයම් එක ලයිට්ලි පෙන් ඩවුන් කරපු පොයම් එකක් කියලා. ඒ නට හිම දෙයක් නෙමෙයි මේ පොයම් එකේ ලයිට්ලි කියුවට කැෂුවලි බෑග්ග්‍රවුන්ඩ් කැෂුවලි කියලා කියුවට එහෙම කැෂුවලි කියනවා නෙමෙයි ලොකු මැසේජ් එකක් එම්බෙඩ් කරලා ගහනවා අනිත් පැත්තට ලොකුවට. ඉතින් මේක ප්‍රොෆවුන්ඩ් කෙනෙකුට තේරෙනවා මිසක් මේ විවරණය කරන්න පුළුවන් මිසක් නිකන් කියුවට තේරෙන්නේ නැහැ. ඉතින් මේ පොයම් එකේ හියුමිලියේෂන් එක ඔහුට මේ හියුමිලියේෂන් ලියාගන්න හියුමිලියේෂන් ඊළඟට වික්ටිමයිසේෂන් හියුමිලියේෂන් සහ වික්ටිමයිසේෂන් ඔහුට මේ යන්න මේ අත්විඳින්න වෙන හියුමිලියේෂන් එක at the hands of these Muslim people and Hindu people සමාජයෙන් එන අඩන්තේට වික්ටිමයිසේෂන් ඔහු ගොදුරක් වුණා තේරෙනවද අර කලින් කිව්වා වගේ among wolves from the kiwi මමක දැන් ඒක සියර නග ගන්න ඒ ලයින් එක ඒ කියන්නේ මේ ඔහු පෙන්නේ කොහොමද a mugging Jew among the wolves ඒ කියන්නේ ඔහුට සිදුන victimization එක ඔවුන් යා හරියට මේ ගොදුරක් වගේ ගොදුරු වෙලා. ඉතින් මේක born Indian කවුද මේ නිසි මෙසිකල් born Indian dedicated to his country ඔහුගේ රට වෙනින් අප කැප වෙලා වැඩ කරපු පුද්ගලෙක් තමයි නිසි මෙසිකල් කියන්නේ. මේක ටයිටල් එක බෑග්ග්‍රවුන්ඩ් කැෂුවලි ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් කියන්නේ තමුන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක ඇට් ලාජ් රට ඒ කියන්නේ තමුන්ගේ රට වෙනේ මොව භක්තියක් තිබ පුද්ගලෙක් තමයි මේ නිසි මෙසිකල් කියන්නේ කතුවරයා. ඉතින් මේ ලේඛකයා මේ ටයිටල් එක බෑග්ග්‍රවුන්ඩ් කැෂුවල් කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් කියන්නේ තමුන් උපන් රට මාතෘභූමියේ මම තාදරි මමත් ඒකේ කොටසක් තමයි. ඒ වුණාට කැෂුවලි ඇයි මේක ඉන්නේ උඹට හොඳ සලකන්නේ නැහැ මේක ඉන්නේ උඹව මේ රටේ කොටසක් විදිහට බාරගන්නේ නැහැ. එහෙනම් මම මේ රටට සම්බන්ධ ඒනොට කැෂුවලි තේනවද? අන්නේ එහිම අයිඩිය එකක් එළියට දෙනවා. මොකද at the end it is up to the individual not the society. ඒක අවසානයේ ඒක මේ පුද්ගලයාගේ තීරණේ සමාජයේ තීරණේ නෙමෙයිනේ to decide where he most belongs and feels most comfortable with. දැන් බල්ලෙක් ගෙදර ඇති කරන බල්ලෙක් කොහේ ඌව ගිහිල්ලා ඇස් බැඳලා ගිහිල්ලා ඇතහැරියා තු අවසරය වෙන්න කලින් ගෙදර එනවා. ඇයි ඒ? ඒ ගෙදර තියෙන සුවේ පහස වෙන තැනක නැහැ. අපි වුණත් ඕනම තැනක කොහේ ගියත් හොටල් එක රැ නැවතුණත් තේරෙනවා ගෙදර ඉන්න බැරුව. ඉතින් අර මේ ගෙදර නිහන නිදිහන තියෙන ඒ කොට්ටේ පම්පැදුරේ ඒ සුවේ කොහෙන්වත් ගන්න බෑ. ඒ අපි ඒ වැටිච්ච තැන නිින්ද යනවා ගෙදර නම්. ඒනට වෙන තැනක එහෙම නැහැ. ඒ සෙකියුරිටි එක නැහැ නේ. ඒ සෙන්ස් ඔෆ් බිලොංගින් නැහැ නේ. ඉතින් මේක තේමාවන් ලියා ගන්න. මෙන්න මේ විවිධ තේමාවන් යටතේ මේවා දිව වෙනවා. ඉතින් මේ නිසින් එසිකිල්ගේ බෑග්ග්‍රවුන්ඩ් කැෂුවල් කියන පොයම් එකේ මෙන්න මේ තේමාවන් look for these themes මොනවද? Theme of culture, theme of identity, theme of race, theme of history. Above all මොකද්ද? Sense of belonging. තමුන්ට තමුන් ඒකට ඒතන ඒ බිලොංගින් එකක් තියනවාද? ඇත්තටම මේ මිනිස්සු මාව මම යම් කිසි තැනකට ගියා නම් මේ මිනිස්සු මාව පිළිගන්නව නම් විතරයි මම ඒතන කොටසක් වෙන්නේ. තේරුණාද? අන්න ඒ sense of belonging මේක highlight කරලා caps lock වලින් ලියාගත්තත් කමක් නැහැ. Sense of belonging. හරි මතකද මේ තාක් අපි කතා කරේ ෆික්ෂන් 1 2 3 කියලා මේ පොයම් එකේ විච්ඡේදනය විවරණය කරන්නක පුළුවන් කියලා ඇනලයිස් කරන්න පුළුවන් කියලා. ඉතින් එහෙම විශ්ලේෂණය කරලා අපි එනවා දෙවෙනි ෆික්ෂන් එකට. ඉතින්
ගොඩක් හරිම වැදගත් දෙයක් තමයි මේ පොයම් එක ඇනලයිස් කරද්දී තේරුම් ගද්දී ඔයා මේ චරිතයට කිඳා බහිනවා. චරිතයට කිඳා බහින්න කියන්නේ චරිතය කියන්නේ රෂනල් වෙන ජීවිතයේ යම් කිසි දෙයක් තීරණාත්මක අවධියකට ආව යම් කිසි ප්‍රශ්නයක් වුණා යම් කිසි සිටුේෂන් එකක් වුණා we should handle everything with maturity. හිතන්නකෝ යම් කිසි අවස්ථාවක ප්‍රශ්නයක් වුණාම අපි කවදාවත් හිතනවාද ඒ අගතිපත් වෙච්ච පුද්ගලයාගේ පැත්තෙන් being rational. ඉතින් එහෙම කියන්නේ එහෙම කවුරුවත් හිතන්නේ නැත්නම් අන්න ඒ පුද්ගලයාට සාහිත්‍ය බෑ. පිටින්නේ නැහැ. ඇයි ඒ? හිතන්නකෝ ඔයා මෙතන මේ චරිතය පැත්තෙන් හිතන්නේ නැතුව ඒ චරිතයට සාධාරණයක් කරන්නේ නැතුව ඒ චරිතය පැත්තෙන් හිතුවත් විතරයි නේද ඔයාට මේක විවරණය කරගෙන යන්න පාසු ලේසි වෙන්නේ. අන්න එතනයි සාහිත්‍ය කියන මේ සෞන්දර්යාත්මක වින්දනාත්මක විශේෂ රසය කුළු ගැන්වෙන්නේ. ඉතින් මේ සෙක්ෂන් 2 එකේ again a second phase of his life මොකද්ද දෙවෙනි අවධිය තරුණ අවධිය. ඉතින් මේ තරුණ අවධිය පටන් ගන්න 22 වයස 22 දී. ඉතින් මේ section 2 එක මෙන්න මේ තරම් දිව යනවා. 22 time to go abroad. So the decision then a friend to pay the fare. Philosophy, poverty and poetry. Three companions shared my basement room. The London seasons passed by me. I lay in bed 2 years alone and then a woman came to tell my willingness I was the son of man. I knew that I had failed in everything, a bitter thought. So in an English cargo ship taking French guns and mortar shells to Indochina, scrubbed the decks and learned to laugh again at home. How to feel at home was the point, some reading had been done, but what had I observed except my own exasperation? All Hindus are like that, my father used to say, when someone talked too loudly or knocked at the door like the devil. They hoped and spat. They sprawled around. I prepared for the worst. Married, changed jobs, and saw myself a fool. The song of my experience sung. I knew that all was yet to sing. My ancestors among the castes were aliens crushing seed for bread. The hooded bullock made his rounds. Hari. ඔන්නෝග තමයි සෙක්ෂන් 2. ඉතින් සෙක්ෂන් 2 එක ඔයා හයිලයිට් කරගෙන මේ සෙපරේට් කරගන්න. එතකොට දැන් ඔයා දන්නවා මේ පොයම් එකේ සෙක්ෂන් 1 එක මොකද්ද, සෙක්ෂන් 2 එක මොකද්ද, සෙක්ෂන් 3 එක මොකද්ද. ඔයාලට ක්ලියර් පික්චර් එකක් තියෙනවා. එතකොට මේ බලන්නකො මේ නිකි මෙසිකීල් තමුන්ගේ මේ පොයම් එක ෆෝමියුලේට් කරද්දී හරියටම ක්‍රොනොලොජිකල් ඕඩර් එකකට ඇවිල්ලා, ඒ කියන්නේ ඔහුගේ බිලිඳු අවධිය, ඔහුගේ තරුණ අවධිය සහ ඔහුගේ අග අවධිය, ඒ කියන්නේ මොකද්ද මහලුවිය. ඉතින් මේවා මේ ගලා යෑම, මේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මේ දෝලනාත්මක වෙන ජීවිතය ඔය ලස්සනට ගෙනහැර පාලා තියෙනවා මේ පොයම් එකේ. ඉතින් මේ 22 වයස අවුරුදු 22 කඩේ මේ තරුණ විය පටන් ගන්නවා. ඉතින් 22 දී මොකද වෙන්නේ කියලා අපි යමු ගිහලා බලමු. 22 time to go abroad. හරි, වයස අවුරුදු 22යි. දැන් හරි යන්න කල් වේලාව ඇවිල්ලා තියෙන higher education වලට මොන රටටද යන්නේ ඉස්සරහට දැනගමු. First the decision දෙන්න friend to pay the fare. ඉතින් මේ පළවෙනිදම තීරණය බලගන්නවන්න තරම් ෆයිනෑන්ෂියල් ආර්ථික විදියට ශක්තිමත් නැහැ. මෙයාලා පහත් පාන්තිකයෝ ඉන්දියාවේ ඉන්නේ. නිකන් එසිගෙඩ්ගේ අම්මා තාත්තාට සල්ලි නැහැ මෙයාව ෆයිනෑන්ස් කරලා රට යවන්න. ඉතින් අම්මා තාත්තාගේ තමයි බලවත් උනන්දුව කැමැත්තක් තියෙන්නේ පුතාව රට යවන්න ඕන higher education වලට. මෙහෙ තිබ්බොත් මේ වටා පිටා ඉන්නේ උන් එක නෝකඩු නොසන්ඩාල කතා ගුඩු බැට ඇනගෙන වැඩක් කරගන්න වෙන්නේ නැහැ. මෙතන මොකද ජාතිවාදී වර්ගයේ අන්නේ ප්‍රශ්න, කුලගොත්තල ප්‍රශ්න තියෙන හින්දා. ඉතින් අද උනත් ඉන්දියාවට ගියොත් ඔයාලට තේරෙනවා ඇති දඹදිව වන්දනාව කියලා තේරෙනවද? කට්ටියක් උඩින් නානවා. ඒ කට්ටිය තේරෙනවා ඊට පස්සේ ඒ කට්ටියගේ ජරාව තමයි පහත් පාන්තිකයෝ නාන්න වෙන්නේ පල්ලෙයයි. තේරෙනවද? ඉතින් දවසක් තියෙනවා යාල නාන දවසට අර පහත් පාන්තිකයෝ එන්නේත් නැහැ. ඉතින් මේ බ්‍රහ්මණෙක් වගේ එන වෙලාවට ඒ පහත් පාන්තිකයෝ මොනවද අර කානුවල බහින්න ඕනේ. ඉතින් ඉන්දියාවේ යද ගියා නම් වාට මේවා අද්දුපේ ප්‍රත්‍යක්ෂය ඇස් දෙකින් සියස් දෙකින්ම දැක ගන්න පුළුවන්. ඉතින් ලෝකය දකින්න බය වෙන්න එපා. ලෝකය දැකලා එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඒ හරහා තමයි මේ හැම දෙම ඔයාලට විවරණය කරන්න හැකියාවක්, ශක්තියක්, ධෛර්යයක්, වාග්යක් උදා වෙන්නේ. ඉතින් මේ 22 time to go abroad for the decision. ඉතින් ෆයිනල් තීරණය ආවා දෙන්න friend to pay the fare. ඊට පස්සේ දැන් අම්මා තාත්තාට ෆැමිලි එකට සල්ලි නැති නිසා යාළුවෙ ෆයිනෑන්ස් කරා ආඹින්න සල්ලි ඔබ බලයන් රට කිව්වා. ඊට පස්සේ philosophy, poverty and poetry three companions shared my basement room. රට ගියට පස්සේ තමුන්ගේ මේ කාමරේ බේස්මන්ට් එකේ මොකද්ද, බේස්මන්ට් එකේ තියෙන්නේ මොකද්ද, තමුන්ගේ අර මේ සෝමතිලක ජයමා මහත්මයා මේ හින්දක් කියන හැමදාමත් යාළුවේ මම ඉන්නේ පාළුවේ, මගේ පාළු පැල්පතේ කවුරුත් නැහැ යාළුවේ කියලා. ඉතින් මෙතන නිදි මෙසිගිල්ගේ වාසනාවට මේ යාළුවෝ හිටියා තුනක්. එක philosophy, එයා ඉගෙන ගත්ත දර්ශනය. දෙක poverty, දරිද්‍රතාවය. and poetry, මොකද්ද, කවිය තිබ්බා ඔහුගේ තනිකමට.
ඔය ගුණදාස කපුගේ මහත්තයා එහෙම කියන්නේ ගහකොළද මල පිපේ ඇලතුල නිල කඩා හැලේ පෙරදාක මිරිකු සයුරේ ඒ රුවට රැවටුනේ දුක හාදු දෙන රැයි. ඉතින් මේ බලන්නක අපි තනි වුණාට ඇත්තටම අපි තනි වෙලාද නෑනේ. අපිත් එක්ක ඔය කවිය තියෙනවා නම් අපේ පාළුවට එදා අපේ කාලේ මිනිහා පැලට නැගලා තියෙනවද පැලට නැගලා තමුගේ වගාව කුඹුරු බේර ගන්න අර අල්ලුව එනකන් අල්ලුව පැන්නුවේ තමුගේ කාන්සිය මහන්සිය නැති කරගත් ඒ කවි කියමින් ඉතින් අන්නේ කවිය ඒ ජන අංගයක් ඒ ජනයාගේ එදා ඒ හුදී ජනයාගේ තනිකම මැකූ අංගයක්. ඉතින් මෙතන මෙයාගේ කම්පැනියන්ස් හැටියට නිසින් මෙසිකිල් දකින්න ෆිලොසොෆි පවර්ටි ඇන් පොයට්‍රි. එයාලට ජීවයක් දීලා සජීවීකරණය කළා එතන පර්සනිෆයි කරලා දෙනවා ෆිලොසොෆි පවර්ටි ඇන් පොයට්‍රි. ත්‍රී කම්පැනියන්ස් ෂෙයර්ඩ් මයි බේස්මන්ට් රූම්. ඊළඟට ද ලන්ඩන් සිටිස් පාස් බයි මී ඐ ලේ ඉන් බෙඩ් 2 ඉයර්ස් අලෝන්. ඒතර වෙන්න රට දැන් ගියේ කොහි රටද කියලා ඔන්න වාට පැහැදිලිවටම තේරෙනවා. ඉතින් මේ මම වාට කියලා දෙන්නේ මේ පොයම් එකෙම කියවලා මේක ඐඩෙන්ටිෆයි කරගන්න විදිය තමයි. ද ලන්ඩන් සිටිස් පාස් බයි මී. ඒද ලන්ඩන් කියන්නේ ලන්ඩන් කිව්වේ එංගලන්තේ කැපිටල්. ඉතින් මේ ලන්ඩන් වල මේ ඉර්තු ටී ග්‍රේන් කාලේ පව් වෙලා යනවා. ද ලන්ඩන් සිටිස් පාස් බයි මී ඐ ලේ ඉන් බෙඩ් 2 ඉයර්ස් අලෝන්. මම ඇඳේ වැතිරලා හිටියා අවුරුදු දෙකක් තනියම. එයි මේ මේ මේක හරි ඉම්පෝර්ටන්ට්. මේක අන්ඩර්ලයින් කරන්න, බොක්ස් කරන්න, හයිලයිට් කරන්න, කැවිල් දැක් කරන්න, කපන්න කොටන්න. ඐ ලේ ඉන් බෙඩ් 2 ඉයර්ස් අලෝන්. මම ඇඳේ සයිනේ වැතිරලා ඉන්න අවුරුදු දෙකක් තනියම. ඒ කියන්නේ මේ සයිනේ නිදාගෙන ඉන්න මොකද පැරලයිස් වෙලාද නැහැ. ඇත්තටම පැරලයිස් වෙලා තමයි. මොන වගේ පැරලයිස්? පැරලිසිස් එකක්ද? psychological paralysis එකක්. psychological paralysis එකක්. ඇයි මෙතන identity crisis එකක් තියෙනවා. මේ මිනිස්සු මාව බාරගන්නේ නැහැනේ. ඇයි මම පහත්පන්තිකෙක් නිසා මගේ හැම පාට වෙනස් වෙන්නේ. මේ අපාතයිඩ් එකෙම දන්නා ඇති සිද්ධිය. ඉතින් මේ මේ මිනිස්සු මට අනන්‍යතාවයක් දෙන්නේ නැහැනේ. ඉතින් දැන් ඉන්දියාවෙන් ඉඳන් මෙහෙට ආපුවාම පේනවාද? මෙතන සම්පූර්ණ වෙනස් පරිසරයක්. මේ මිනිස්සු මාව පිළිගන්නේත් නැහැ. තේරෙනවද? කියන්නේ ඒ අර ඒ සමාජී තුලනාත්මකභාවය මට නෑ. මට හිමි වරප්‍රසාදයක් නෙමෙයි මේ. මම ඒලියනේට් වෙලා තියෙන්නේ මේ වෙනස්ම කල්චර් එකක්. දැන් අර මේ වගේ මිනිස්සුන්ට වෙන්නේ අර අල්ලපු අතක් නෑ, පය ගහපු අතක් නෑ. ඉතින් එහෙන් රට එනවා. ඉතින් රට ආපුවාම මේ මිනිස්සුන් දැන් කබලෙන් ලිපර වැටෙනවා වගේනේ. ඉන්දියාවේ තැනක් තිබ්බේ නැති මිනිස්සයාට එංගලන්තේ කියන්නේ සෝෂල් ක්ලාස් එක තමයි වැඩිින් තැනක් නෑ. අනේ ඒ දේ හොඳට සිහිර නගා ගන්න, හිතේ තියාගන්න. ද ලන්ඩන් සිටිස් පාස් බයි මී, පාස් මී බයි. ඐ ලේ ඉන් බෙඩ් 2 ඉයර්ස් අලෝන් ඇන්ඩ් දෙන් අ වුමන් කේම් ටු ටෙල් මයි විලින් ඉයර්ස් ඐ වාස් ද සන් ඔෆ් මෑ. ඒ වුණාට යම් කෙනෙක් හිතාබාර කරුණාකරා මේ සානුකම්පීය කාන්තාවක් ඇවිල්ලා මාව මොටිවේට් කරන්න උත්සාහයක් දැරුවා. ඒනට ඒක නිෂ්ඵලයි. ඐ නිව් දැට් ඐ හැඩ් ෆේල්ඩ් ඉන් එව්‍රිතින්ග් අ බිට තෝට්. ඒ වුණාට මගේ එයා කොච්චර මොටිවේට් කරත් මගේ හදේ තුල කැකෑරිමින් ඊයම් බොරුවක් ගිලුණා වගේ මට දැනුණා. මොකද ඐ නිව් දැට් ඐ හැඩ් ෆේල්ඩ් ඉන් එව්‍රිතින්ග්. මම හැමදේම අසමත් වුණා. අ බිට තෝට්. ඒ කියන්නේ ඒක හරි දුක්ඛදායක. මට නිකන් හරි ශෝකානුකූල හැඟීමක් මගේ හදවතේ කිඳා බහැලා තිබුණා. වේදනා දිදී රිදුම් දිදී නිතරම. මොකක්ද? ඐ නිව් දැට් ඐ හැඩ් ෆේල්ඩ් ඉන් එව්‍රිතින්ග්. මම හැමදේම අසමත් වුණා කියලා තේරුණා. ඉතින් so in an English cargo ship taking French guns and mortar shells to Indochina, scrub the decks and learn to laugh again at home. එහෙනම් මම තීරණය කරා වැඩක් නැහැ එංගලන්තෙත් මං දාලා යනවා ආපමම මම ඉන්දියාවට මම්මගේ රටට එනවා කියලා. ඒ හින්දා මොනවද කරේ මෙයා? So in an English cargo ship taking French guns and mortar shells. ඒ හින්දා මම මේ ඉංග්ලිෂ් කාගෝ ෂිප් එක, කාගෝ ෂිප් කියන්නේ බඩු අඳින්නේ නැහැ, වදටත් දගිනවා ඇතිනේ, ওই බඩු අඳින්නේ නැහැ වගේ මම වැඩට ගියා. ඒ නැවේ මොනවද කියලා ටේකින් ෆ්‍රෙන්ච් ගන්ස් ඇන් මෝටර් ෂෙල්ස්. ෆ්‍රංශ තුවක්කු සහ මෝටර් ෂෙල්, ෂෙල් වෙඩි දන්නවනේ. තු ඉන්දු චයන, ඉන්දියාවටයි චීනෙටයි අරන් ගියේ නැහැ. ওই නැවේ කාගෝ ෂිප් එකේ මම මොනවද කරේ? ස්ක්‍රබ් ද ඩෙක්. ඒ ඩෙක් එක කියන්නේ නැවේ ওই ජැකියේ තටාංගනේ. ඒ ඒක මම පිරිමදින එක තමයි මගේ රස්සාව වුනේ. ඉතින් ඕක තමයි ඔය ඩේ ජොබ් එක. ඇන් ලර්න් ටු ලාෆ් අගේන් ඇට් හෝම්. ඕක කරලා පණන් කීපයක් හොයාගෙන තමයි ආපහු ඉන්දියාවට ආවේ. ඇන් ලර්න් ටු ලාෆ් අගේන් ඇට් හෝම්. හවු ටු ෆීල් ඉට් හෝම්. දැන් මෙයා දැන් දැන් බලන්න මේ තාක් බිනදු විය, ඊට පස්සේ රෝමන් කැතලික ස්කූල් එක ඉගෙන ගත්තා, ඊට පස්සේ තරුණ විය ආවා, තේනවා 22 22 රට ගියා, ඊට පස්සේ රට ගිහිල්ලා ඊට පස්සේ මේ පුද්ගල අවුරුදු දෙකක් ඉඳලා ඊට පස්සේ එහෙත් එපා වෙලා ඊට පස්සේ නැවේ වැඩ කරලා පණන් කීපයක් හොයාගෙන ආපහු එනවා. දැන් ඊට පස්සේ ඉන්දියාවට ආවම මොකද වෙන්නේ? බලමු නේද?
ඉස්සරහට. And learn to laugh again at home. How to feel at home? What's the point? දැන් ගෙදර ඇවිල්ලා මේක ගෙදර ආපුවම ඉන්දියාවනේ තමුගේ ගෙදර. දැන් මේක ගෙදර හැටියට පිළිගන්නේ කොහොමද? ඒක තවත් ප්‍රශ්නයක්. අර කලින් කියා වගේ අල්ලපුවත් නැහැ, පය ගහපුවත් නැහැ, සීන්නයක් තමයි වෙන්නේ. ඇයි ඒ වගේ දෙයක් වෙන්නේ? දැන් ඉතින් මේ මිනිහා පිටරට ගිහපම එතනත් නැහැ. අනන්න තාම මෙතෙන්ට ආපුනොත් මෙතෙන්ට අර කලින් දිබ අනන්න තාමවත් නැහැ. ඕන් ගිහිල්ලා එනවා, ඇවිල්ලා කෙලවගෙන එනවා. ඔහොමනේ වටා පිටා මිනිස්සු කියන්නේ. ඉතින් අර මේ නයි වෛරයිනේ, අර මුස්ලිම් මිනිස්සු, මේ හින්දු මිනිස්සු එහෙම අවකපෙන කතා කඩු වගේනේ වචනේ. And learn to laugh again at home. How to feel at home was the point. Some reading had been done, but what had I observed except my own exasperation? Mama then some reading had been done. යම්කිසි ගෙනීමක් නම් මගේ ජීවිතේ තියෙනවා තමයි, යම්කිසි දර්ශනයක් නැත්නම් පොයට්‍රි එකක් මගේ ෆිලොසොෆි එකක් තියෙනවා තමයි මගේ ජීවිතේ. ඒ වුණාට but what had I observed? මම මට අත්විඳින්න මොන දේ ඉන්නම් මට තේරෙන්නේ මම except my own exasperation. මට මේ දෙයින් හැමදේම ඉතුරු වුණේ අන්තිමටම විඩාවක් නම් පමණි. විඩාවක් තරහක් කුපිතභාවයක් විතරයි. ඔයාලා ජීවිතේ යම්කිසි ගමනක් ගිහිලා හැරිලා බැලුවොත් මම ජීවිතේ මොනවද එකතු කරගත්තේ කියලා, අයියෝ විඩාවක් කරන්න මේ මොනවද නැන්නේ, මම ජීවිතේ දුවලා විතරයි, හටි වැටලා විතරයි තියෙන්නේ මට. අන්න ඒ වගේ හැඟීමක් තමයි නිසිමස කීල්ටත් එදා ඇති වුනේ. ඉතින් බලන්න, all Hindus are like that, my father used to say. මගේ තාත්තා කිව්වා දැනගන්න එපා, ඔය හින්දුන්ගේ හැටි මොහොමයි, උන් කරන්නේ බයින් එකම විතරයි. තේරුණාද? එහෙනම් ඔයා ඔබ ගණන් ගන්න එපා, උන්ගේ නසන් දාලා අවකැපෙන්න කඩු වගේ වචන. All Hindus are like that, my father used to say. When someone talked too loudly or knocked at the door like the devil. තාත්තා ඒ වෙන දෙයක් කොහොමද කොයි වෙලාවද කියන්නේ? When someone talked too loudly, ඕන වඩා හයියෙන් බනිද්දි. Or knocked at the door like the devil. අර යකෙක් වගේ, හරියට මේ බිල්ල කර්මයක් අරගෙන යන්න ආපු යකෙක් වගේ මේ දොරට අඩිපාද. ඒ හින්දු කට්ටියගේ ඒ කුලගොත්තල ඒ ආරුඪ වෙලා මේ මිස්සු හැසිරෙන විදිය නේද? They walked and spat. වටේ කරගෙන මම හොලිස් කෙල ගහනවා. දැන් ලංකාවේ તો කැතපුරුද්ද දිනනවා, සමුගි තරහකාරකෙ මේ වගේ දකින්නවා. එහෙම ඒ කාර්ලා කෙල ගහන අය හරි ගැත්තයි අප්‍රසන්නයි. ඉතින් මේ ඔය ඉතින් අයුව ඉතින් එනවා නේද ලෙඩ. They strolled around. I prepared for the worst. ඉතින් දැන් මේ පරිසරෙත් එක්ක I prepared for the worst. මම වෙන්න තියෙන උප්පරිම ඛේදනීය අවස්ථාවට මොන දෙයකට වෙන දෙයකට මූණ දෙනවා කියලා මම හිත හදාගත්තා. ගල් පරදක පෙරමුණේ මොන්නදියේද නැවතුනේ වේදනාව නැතිලොවි ජීවිත රසවත් නොවේ. Married, changed job and saw myself a fool. ඉතින් මම ඉතින් හැමෝම ඉතින් කරන දේවල් නිම් කසාද බැන්දා. ඉතින් change jobs රස්සාව මාරු කරා and saw myself a fool. අන්තිමේදී මම මොනවද කරන්නේ? මට මේ ඔක්කොම කළා නම් මට මම පෙන්නේ හරියට නිකන් මෝඩෙක් වගේ. සමාජීය යම් සිරල්ලක් තියෙනවා, ඒ රැල්ලට ආශි වී ගිහිල්ලා අන්තිමේදී ඒක තේරෙද්දි කාලයක් නැහැ, ජීවිතේ හොඳම කාලේ කෙවිලා ඉවරයි. අනේ මන් දන්නේ ඇයි මට මේ හිතෙන්නේ කියලා. පෑන තවත් දෙ ලියන්න කිව්වත් මොනවා ලියන්නද මීට වඩා මතකදින්නේ සතිෂ් පෙරේරා කියනවා. Hari, the song of my experience sung, I knew that all was yet to sing. The song of my experience sung, I knew that all was yet to sing. මගේ එක්ස්පීරියන්ස් එක කියන්නේ මම මේ තාක් මේ ආඩ් වෙලා තිබ්බේ මොකෙන්ද එක්ස්පීරියන්ස් එකේ. ඉතින් ඒ මං ලැබුව මේ අත්දැකීම්, ඒ අත්දැකීම් සම්භාරය ඒක තමයි මට ඉස්සරහට ගායනා කරන්න තියෙන්නේ. I need that all was yet to sing. ඒ කියන්නේ ඒ හරහා තමයි මට ජීවිත හැඩගැසිලා ජීවත් වෙන්න. සමහරක් මිනිස්සුන්ට ඕනම දෙයක් කිව්වට කොයිතරම් 10ක් 15ක් කිව්වට වැඩක් නැහැ. පුංචි ළමයෙක් ඉන්න පුංචි ළමයාට මේ පහන් ඔය පහන්widetilde දැල්ලා අල්ලන්න එපා කිව්වට ඒ ළමයා අහන්නේ නැහැ. ඇයි ළමයා එකපාර කටපුච්ච ගත්ත එක්ස්පීරියන්ස් එක ලබා ගත්තා. ආයි නම් අල්ලන්නේ නැහැ. ඉතින් අන්නේ වගේ තමයි. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක මම ලබා ගත්ත එක්ස්පීරියන්ස් එක තියෙන එක්ස්පීරියන්ස් එක ඉස්සරහට ගෙවන්න ඕන ජීවිතය තමයි මම දකින්නේ කියලා නිසිමු සිල් මෙතන කියනවා. My ancestors among the castes were aliens crushing seed for bread. ඉතින් මේ මගේ මේ මුතුන් මිත්තෝ මගේ වැඩිහිටි ancestors among the castes කුල එයාට ඉතින්
පහත් කුලේ කට්ටියනේ ව ඒලියන්ස් කෂින් සීඩ් ෆෝ බ්‍රෙඩ් ද හුඩඩ් බුලොක් මේඩ් හිස් රවුන්ඩ් ඒ ගව මහිෂාදීන්ගෙන් පාන් හදන්න තිරිඟු ඇට පොඩි කරන ඒක තමයි කරගෙන හිටියේ ඒක ජීවිකාවක් කරගෙන හිටියට ඒක නැති රස්සාවක්ද ඒක රස්සාවක් නෙමෙයි ඉතින් ඒකට රස්සාවක් කියන්න බෑ ඉතින් දැන් තේරෙනවානේ මේ නිසින් එසිකේල්ගේ මේ කුලයක් පහලයි ඊට පස්සේ ඒ කුලේ ඇන්සෙස්ටර්ස් වැඩි හිටියන්ට රස්සාවකුත් නැහැ ඉතින් මේ ප්‍රශ්න හරහා ඩෙන්ටිටි ක්‍රයිසිස් එකක් සෙන්ස් ඔෆ් බිලෝංගින් එකක් සමාජයේ ඔහුට කිසිම තැනක් නැහැ ඒ හින්දා තමයි ඉතින් මේ බෑක්ග්‍රවුන්ඩ් කැෂුවලි කියලා මේ පොයම් එක ටයිටල් කරලා ඉතින් ඒ කියන්නේ බෑක්ග්‍රවුන්ඩ් එකක් මෙහෙට නැහැ ඇත්තටම නේද බෑක්ග්‍රවුන්ඩ් එක කැෂුවලි කියලා ලාවටවත් බෑක්ග්‍රවුන්ඩ් එකක් නැහැ ඉතින් අපි දැන් එමු සෙක්ෂන් 3 වලට One among the four tentacles, a mighty bear in British arms. You know, my father said stories of the Boer War. I dreamed that fierce men had bound my feet and hands. The later dreams were all of words. I did not know that words betray. But let the poems come and lost. Let a grip on things the worldly prize. I would not suffer that again. I looked about me now and tried to formulate a plan of view. The wise suffer themselves to play, the fool to cash in on the inner and the outer storms. The Indian landscape fears my eyes. I have become a part of it. To be observed by foreigners, they say that I am singular. Their letters all state the case. I have made my commitments now. This is one to stay where I am. As others choose to give themselves in some remote and backward place, my backward place is where I am. ඉතින් අපි section number 3 එකට ආවම මෙන්න section number 3 එක පටන් ගන්නවා. Major bear in British arms. One among the four tentacles of major bear in British arms. මෙයාගේ යාළුවෙක් නැවතත් a major ඒ කියන්නේ British arms බ්‍රිතාන්‍ය ආමිකේ British army එකේ major කෙනෙක් විදියට වැඩ කරන යාළුවෙක් කෙනා he told my father sad stories of the bow oh tam mage taatare ævilla kiyena geda dab welawada nivadude game appam taatare kiyena monada me yuddha gana bow bow ken yuddha gana ami hiri kathandara sad stories kiyena bow kiyanne me british army ekai dakunu afrikawan athara ඇවිලිලා ගිය යුද්ධය ඒ දකුණු අප්‍රිකානු කට්ටිය කැරලි කරලා ඒ තමුන්ගේ රට යටත් විජිතයක් වෙලා තිබ්බේ එකල බ්‍රිතාන්‍ය බ්‍රිටිෂ් එම්පයර් එකටදී ඒ බ්‍රිතාන්‍යත් එක සටන් කර මොකද ස්වාධීනත්වය තමුන්ගේ ඉන්ඩිපෙන්ඩන්ස් එක වෙන්නේ ඒකට තමයි බෝවෝ කියන්නේ I dreamed that fierce men had bound my feet and hands ඉතින් මේක අහගෙන ඉන්න මට තේරුණා මේ නපුරු මිනිස්සු මගේ අතපා ගැට ගහලා වැනි තේරෙනවා ඒක හරි සිම්බලික් the later dreams were all of words I did not know that words betray but let the poems come and lost their grip on things the worldly prize ඉතින් ඒ වගේම භයානකයි කියන වචන the later dreams were all of words I did not know that words can betray වචන වලට පාවා දෙන්න පුළුවන් වචන කියන්නේ දෙපැත්තක වෙන කඩු වගේ හොඳට නරකට දෙකටම වටමයි කියලා තියෙනවනේ අර කවියකුත් තියෙන කුඩමස පිළිගන්දමය මානෙ චෝදමය දෙකට එක දියමේ හොඳට නරකට දෙකට කටමේ තියෙන වචන කියන්නේ කෙටේරියක් වගේ හිටත් කෙටලා මෙහෙටත් කිල්ල කෙටලා යන්න බෑ වචනෙන් කරන්න පුළුවන් සංහාරේ තන ලෝක විනාශ ලෝක යුද්ධ ඔක්කොම වචන වලින් කරන්න පුළුවන් but let the poems come and lost their grip on things the worldly prize ඉතින් මේ ලෝකයේ මේ යම් කිසි හැල්මේ දුහනවා යම් කිසි හැල්මේ දුහනවා worldly prize ලෝකයේ හොඳයි සාධාරණයි කියලා හිතාගෙන ඉන්න දේවල් මට එපා මම මගේ දුක තුනී කරගන්න මගේ කාන්සි මාසේ මේ කවිය මට හොඳා කියන but let the poems come and lost their grip on the things the worldly prize I would not suffer that again මට අර මේ කැළඳීම් අර ඉතිහාසෙ මම පාඩම් ඉගෙන ගත්තා ඒ හැල්මේ දුහලා සමාජය යන පැත්තේ එහෙම ගිහිලා මට විඳවන්න බෑ හයිය නැ හිතේ විඳවන්න නිරතුරු කියනවා I would not suffer that again කියන්නේ ඒකයි I look about me now and try to formulate a plan of view දැන් මම මගේ දිහා බලලා යථාරූපනේ මම මං ගැරම ફોકસ කරලා මම බලනවා I look about me now and try to formulate a plan of view plan of view කියන්නේ මම මධ්‍යස්ථ සිතට මධ්‍යස්ථ මාධ්‍ය බලන්න උත්සාහයක් දක්වනවා the wise survive and serve to play මොකද හැම ප්‍රශ්නයක් ඉදිරියේම මේ වයිස් කියන්නේ බුද්ධිමතා මිනිහා බේරෙනවා කියනවා මිනිහාගේ ජීවිතේ ඉතිරෙනවා සෙල්ලම් කරන දවසක් කාලේ ජීවත් වෙනවා the fool to cash in on the inner and the outer storms ඒනවාට මේ මෝඩයා තමයි ජීවිතේ අභ්‍යන්තර සහ බාහිර ඔය කුණාටු වලට අහු වෙන්නේ. එතනද
ටු කෑෂන් ඔොන් ද ඉනන්ද අවට ස්ටොම්ස් ඉනන්ද අවට ටෝම් කිය හයිලට් කර අත මක්න බොක්් කරත් කමන්න සැකල් කරත් කමන්න ද ඉනන්ද අවට ටෝම් මේ මෙටකරිකල් ටෝම් මොනවාද ගැන ජීවිත ප්‍රශ්න කැලදීම් සංසිද්ධි ගැටුම් ගැටලු කාරි අවස්ථාද ඉනන්ද අවට ටෝම්ස් ද ඉනර් ස්ටෝම් කියන්න අභ්‍යන්තර ගැටලු කියන සයිකලජිකල් තම මෙන්ටලි වැටන අවස්ථා තියෙන ප්‍රශ්න කඩාගෙන වැටන අවට ස්ටෝම් බාහිරින් තමුන්ට එන ප්‍රශ්න තියෙනවා ඉතින් ඉතින් ඒකනි බුදුහාමුදුර දවසක් කියන්නේ කය ලෙඩුණාට සිත ලෙඩ කරගන්න එපා කියලා. කය ලෙඩ කරගත් කය ලෙඩ වෙනවා අනිවාර්යෙන් කය ලෙඩ වෙනවා එනට හිත ලෙඩ කරගන්න එපා. මොකද කය ලෙඩ වුණා හිත ලෙඩ මුනේ නැත්තම් ලෙඩ කරගත්තේ නැත්තම් අපිට දිගු ගමනක් තියෙනවා ඉස්සරහට යන්න සර්වසුභවාදී. ද ඉන්දියන් ලෑන්ඩ්ස්කේප් සීස් මයි ඇස් මේ ඉන්දියන් ලෑන්ඩ්ස්කේප් මේ ඉන්දියාවේ මේ ලෑන්ඩ්ස්කේප් එක මේ පරිසරය දකිද්දී සබා සොන්දර දකිද්දි මගේ ඇස් දෙක නිකන් ආරයට මොනවද මේ පිච්චිලා යනවා. I have become a part of it. මමත් ඒකේ කොටසක් තමයි. To be observed by foreigners. I have become a part of it to be observed by foreigners. සුද්දන්ට පෙනෙන මමත් ඒකේ කොටසක් වෙලා ඉන්නවා. They say that I am singular. They are letters overstate the case. ඉතින් සුද්දෝ ඉතින් මේ ලියුම් එවනවානේ. දැන් අවුරුදු දෙකක් ඉඳන් රට ඉතින් සුද්ද ලියුම් ඉල්ලලා සුද්දන්ගේ ලියුම් ලේනා ඔයා මේ රටට ඇවිල්ලා ඉන්දියාවට ඇවිල්ලා දැන් ඔයා තනි වෙලා ඉන්නේ හුදකලා ජීවිතයක් ගත කරන්නේ ඔයා තේරෙන දෙය ලෙටස් ඕවර්ස්ටේට් ද කේස් ඉතින් මම හිතන නේද නිහි මෙසිගිල්ල ඉතින් මම හිතන ඕවර්ස්ටේට් එයාලා ඕනට වඩා මේ අක්ෂෝක්තිය දානවා කියලා. I have made my commitments now. මම කරන්න ඕන කැපවීම මේ වෙනදිත් කරලා ඉවරයි. This is one to stay where I am. එින් එකක් තමයි මම ඉපදුන තැන නවතින එක. As others choose to give themselves in some remote and backward place, my backward place is where I am. සමහර කිදෙව්වෝ as others choose to give themselves in some remote and backward place. සමහර කිදෙව්වෝ ඉන්දියාව ඉපදුන ඉදෙව්වෝ වෙන වෙන රටවල ගිහිලා ජීවත් වෙනවා ඇති. ඒකට මට හිමි ජීවත් වෙන්න බෑ. My backward place is where I am. මේක මගේ පසුගාමි තැන වෙන්න පුළුවන්. මේ රටේ මිනිස්සු මාව ඇක්සෙප්ට් කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් මම ඉපදුන තැන මෙතන මේ හින්ද මෙතන තමයි මම ඉන්නේ මැරෙනකම්ම. ඒම කිව්වේ නිසිම් එක්සිකිලිසිම් බලන්න සෙන්ස් ඔෆ් බිලොංගින් ගින් එක ගැන බලන්නකොට ඉතින් ලස්සනට කියන්නේ මේක ලයිට් වෙයිට් පොයම් එකක් වගේ පින්නට ඒක ඇඳෙන්නම ටච් එක ෆයිනල් ෆිනිෂින් ටච් එකක් දීලා තියෙනවා. ඉතින් ඒ බෑග්ග්‍රවුන්ඩ් කැෂුවලි බයි නිසිම් එක්සිකිල් මේ නාතුම් සවන්නියෝ ඔබ ශුභපති ලෙන්ගත් හඬ හමු නැවතත් ඔබට සුභාශිංෂණය පද මෙන්න අපි 28 දින එක්සෑම් එකට හොඳින් ලියන්න හොඳින් කරන්න ජීවිතය දිගු ගමනක් කියන්න ඔබට සුභ පතනවා මම නාතුම් සවන්නියෝ ලෙන්ගත්